ධර්මානු ශාසනාව. සොපින්හතුමි අද ධර්මානු ශාසනාව සිදුකරන ගෞරුණීය දේශශකයණන්වහන්සේ. ඇල්පිටිය නවදගල සිරිපුර ලනගල බෝතිරාජ්‍ය විවේක සේනාසනාධිපති, වැලිගම පැනෑටෙන්න කොඩිගහ කන්ද සුකද දම් සෙනසුනෙහි සේනාසනාධිපති, සුගත දම සීල භාවනා පින්කම් සංවිධානයේ ප්‍රධාන අනුශාෂක පූජනීය වරකා පැළහේනේ සුගතඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේ. පිනතුනි අද ධර්මානු ශාසනාවේ පූර්ණ දායිකත්වයගෙන කටුතු කරන්නේ. රත්නපුර හිදැල්ලන මලංගම පදිංචිව සිට සිව් වසරකට පෙර අබහාප්‍රාප්ත සබරගම පළාත් සභාවේ සේවය කළ, නිියොච්ච ප්‍රධණනලයකම් මුදල් චන්සේන දිසානායක මහතාට පින් පිසත් දෙදහස් විසය එක සැප්තෙම්බර් මස දෙවනදා අප අතරින් වඩූ තිලකා ගුණසිංහ සොහොයිරිය ඇතුළු මියගී සිලුම ඥාතින්ට පින් අනමෝදන් කිරීමත්. පානදුරේ අරේ ධම්ම ස්වාමීන් වහන්සේට හා නායනි අරේ ධමස්වාමීන් වහන්සේට ධර්න කළ කුසල ධම්මවාමීන් වහන්සේ ඇතුළු මේ දක්කෝ අපපත්්‍රී වදාළ සිලුම යතිවරයණන් වහන්සේලාට පින් අනමෝදන් එමෙන්ම තිස් වසරක්පුරා පැවති යුද්ධෙන් මීගිය සිලුම රණවිරුවන්ට වත්මන් කොරුණා වසංගතෙන් මියගිය ලංකාවාසී ලෝකවාසී සිර දෙනාට පින් පිනිිසත් දේශ්කයන් වහන්සේට නිදුක් නීරෝගී භාවේ පාර්ථනා කිරීමත් ඒ සමගම දිගුකාලයක් ධර්ම දේශනා කිරීම සඳහා භාග්‍ය උදවේවායි ප්‍රාර්ථනා කිරීමත් ධර්මස්ත්‍රවනය කළ සිලුම පින්නතුන්ට මේ කුසල් නිදුක් නීෝගී චිරජීවනය පිණිස උදාවේවායි පතමින් ධර්මදේශනාවේ පූර්ණ දායකත්වයගෙන කටතු කරන්නේ මත්තේ ගොඩ කිතුලහේන පන්සල පාර පදිංචි අනෝමා ගුණසිංහ බිරිින්ද, අයෝමා අදිසානායක දුව හෂාන් දිසානායක පුතා සහ ගයන් සඳරුවන් පුතා ඇතුළු සිලු දෙනාවිසින්. පින්නතුන්නේ අද ධර්මදේශනාවේ මාත්‍රෘකාව අලගත්දූපම සූත්‍ර ඇසරෙන් වන ධර්මානුශාසනාවයි. පහැම තුන් ව ධර්මේශ්‍රවනිී කරනටයි සුදනම් වන්නේ ධර්මස්ට්‍රවනිට පෙර තිසරම සහිත පංචසීල සමාතන්වීම සඳහා අපිටැන් නමස්කාරයකිමු. අවසරයි සාමිින්න්ද්‍රයන් වහන්ස. සාධූ සාතුූ සාතුූ. නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමුතස්ස භගවතු අරහතු සමා සම්බුද්ධස්ස බුද්ධහන් සරනං ගච मि शरणं गच्छामि धर्मङ्गच्छामि सङ्गणङ्गी शरणम् गच्छामि द्वितीयापिबुद्धान् शरणं ग छामि यं विबुद्धां शरणं गच्छामि द्वितीयं पि धमं शरनाङ्गं वि धमं शरणां गच्छामि द्वितीयापि सङ्गं कियपि सङ्घां शरणां गच्छामि ततीयाङ्गीबुद्धां शरणं गच्छमि किं पिबुद्धान् शरणां गच्छामि ततीयाङ्ग तत्यांपि धम्मां अपि धर्मं शरणां गच्छामि तति अपि सङ्घं शरणाङ्गतियम्पि सङ्घं शरणाङ्गच्छामि पानाति पाता सिक् कहाපදං සමාධමි පානාති පාතාവරමණี सखाපදං සමාධයාම අदिන්නධනා வேරමනී सඛපදං සමාධයාමි අධන්නධානාවර්මණී සිखाපදං සමාධයාමි කාමේ සුම්ඨාචාරවේරමනී सिक्कापदं समादियामि स्वामेषु मिच्छाचारा विरमणि सिक्खा पदं समादयामि मूषा वदा सिक् कापदं समाद्यामि समादा वेरमणि सिक्खापदं समाधयामि सुरामिरय माजपमादट्ट सिक्खापदं समादयामि सुरामेरे मज्जपमादत्तार्मणि सिक्खापदं समादयामि तिसरणेन साध्यं पञ्चशीलां धर्मं साधुकां सुराक्षितं कत्वा අපමාදීන සම්පාදේත ආමභන්තේ සදු සදූ සදු. සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චහන්තුදේවතා සද්ධම්මංමනිරාජත්ස සුනන්තු සග්ගමොක්කඩං ධම්ම සවනකාලු අයංබදන්තා ධම්මත් සවනකාලු අයංබදන්තා හම්මත් සවනකාලු අයංභදන්ත සදු සදුද නමුතස භගෙවතුෝ අරහතුෝ සම්මාසංබුද්ධස්සේ නමුතස්ස භගෙවෙතු වරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගෙවතු වරහතු සම්මා සංබුද්ධත්ස්ස සදු සදු සතු ඉධභික්කවෙගේ කච්චේමෝගපුසා දම pariyapunනති සගේියන්බිය කනගang udaang ඉතිුත්ත kangjatekan අුත දම්මවෙදlang, තේතන් දන්මං පරියාපුනිිත්වා තේසං දම්මානන් ප්ඥාය අත්තන්න උපපරිකන්ති තේසං තේදම්මා ප්ඥාය අත්තං අනුපපරිකතන්න නි්ජානන් කමංති. දේ උපාරම්භානි සංසාචේව දම්මං පරියාපුනන්ති ඉතිවාද පමොක්කානි සංසාච යස්සචත්තාය ධන්මං පරියාපුනන්ති තංචත්ස අත්තන්නානුහොන්ති. ඒ තන්තේ දම්මා දුග්ගහිතා දිීගරත්තන් අහිතාය දුක්කාය සංවත්තන්ති තංකිත්සහිතු දුග්ගහිතත්තා භික්කවේ දම්මානංති සදු සදුු සතුු සාබුදධි සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ සද්ධර්මශ්‍රවනාබිලාසි පින්වත්න දැන් මේ හැම දෙනාම සූදානම් වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා වෙත පතළමහා කරුණාවෙන් යුක්තව දේශනාකොට වදාල උතුම්ම ශ්‍රීසද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරගන්නටයි. ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල උතුම්ම ශ්‍රේෂ්ඨ ධර්මය අපි හැම දෙනාගේම දෙලව ජීවිතයේ අහපත පිණිස, සංසාරක ජීවිතයේ සැපේ පිණස පවතින වගේම සංසාර්දුඛයන්ගෙන් අතමිදී ලබන පරමශාන්තුතුන් නිරවාන ධර්මය අවබෝධ කරගන්නට ඒ කාන්තේම උපකාරවන ශ්‍රේෂ්ඨ ධර්මයා. අද මේ ධරමානු ශාසනාව සිද්ධකිරීම සඳහා ම මාතෘකස්ථානෙහි තබාගන්නට යෙදුනේ මජ්ජිම නිකායේ ඕපම්ම වර්ගේහි එන අලගත්දූපම සූත්‍රයෙන් කොටසක් අද මේ ධරමානු ශාසනාව සඳහා මාතෘකාවසෙන් තබාගන්නට යෙදනින්. මේ සූත්‍රය තුළින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම වටිනා වැදගත් උතුන් ධර්මකරු රාසියක්ම අපට මැනෙවිෙන් පැහැදිලිව දේශනා කරලා ඉද භික්කවේ ඒ කච්චේ මෝගපුරිසා ධන්මන් පරියාපුනන්ති බුදුරජාණන් වහන්සේ පෙහෙදිලි කරනවා භික්කවේ මහනිනි ඉ මේ සාසනයෙහි ඒ කච්චේ මෝගපුරිසා සමහර හිස්පුරුෂයෝ ධංමන් පරියාපුනන්ති ධර්මය, අධාරනව ඉගෙන ගන්නවා සුත්තන් ගෙියන් වෙයියා කරනන් ගාතන් උදානන් ඉතිවුත්තකන් ජාතකන් අබභූත දම්මං වේදල්ලන් සුත්ත ගෙය වෙයා කරන ගාථ උදාන ඉතිඋුත්තක ජාතක අබභෝත දම්ම වේදල මේටිකට අපි කියනව නවාංග ශාස්තෘූ ශාසනය කියලා. තොට සමහර හිස්පුරිෂයෝ මෙන්න මේ නවාංග ශාස්තෘ ශාසනය ඉගෙන ගන්නවා මේ සුත්තන් කියල කියන්න පින්නතුනි මේ සූත්‍රකොටසක් ඔය උබතෝ විභංගය නිද්දේශය කන්ද පරිවාර වගේ මංගල සූත්‍රය ආදී වසයෙන් මේ සූත්‍රනාමීෙන් දක්වල තියෙන සූත්‍ර සුත්ත ගනයට අයිති වෙනවා. ග ගෙිය කියල කියන්නේ ඒ ගාතා සහිත සූත්‍ර දේශනාවන් ාතා සහිත සූත්‍ර දේශනාවන් වලට කියනවා ගෙිය කියලා. ඔය සංයුත්ත නිකායි සගාර්ථක වගේහි, සම්පූර්ණ වශයෙන් දක්වල තියෙන්නේ ඔය ගෙය කියන කොටසට අයිති සූත්‍ර. වෙයා වෙයා කරන කියල කියන්නේ ගාතා රහිත සූත්‍ර දේශනාවන්. ඔය අභිධර්ම පිට එකෙහි ගාතාවන් ඇත්තේ ෑ එතෝට මේ අභිධර්ම පිටගේ සම්පූර්ණයෙන්ම වෙයියා කරන ගනයට අයිති වෙනවා. එවගේම, පින්මක් පිරිස නි නිතර අහල පලපුරුදු එවගේම බොහෝමත්ම ගෞරුවෙන් යුක්තව ශ්‍රවණය කරන සම්මාන ගරු සත්කාර සම්මානාදිය දක්වන ඒ සූත්‍ර දේශනාවත් තමයි දම්මචක්කප පවත්තන සූත්‍ර දේශනාව. එතවන මේ ධම්මචක්කප පවත්වන සූත්‍ර දේශනවිස් සඳහන් කරලා තියෙන්නේ මස්මංචචපන වෙයියා කරනස්මින් භඥ්්‍ය මානය ආදී පසේ. එතොරේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවත් ගාතාවන් ඇත්තේ ෑ. එතෝට මේ ගාතා රහිත දේශනාවන්වරට කියනවා වෙයියා කරන කියලා. ගා ගාතා කියල කියන්නේඒ සූත්‍රනාමය යොදන්නේ නැතුව ඒ ගාතා මේ දේශනා කරනලද ගාතාවන්. ඔයි දම්ම පදේ තියෙන්න සම්පූර්ණ වසයෙන් ගාථාවල්. එවගේම තේරගාතා තේරිගාතා කෙලමී පින්ම පිරි සහල තියෙනවින්. එතවටේ සූත්‍රනාමය නොේදා ගාථාවසයෙන් දක්කොල තියෙන දේවල් මේ ගාතා ගනයට අයිති වෙනවා. ඉළඟට උදාන උදාන කියල කියන්නේ, සොම්නස් සහගත නුවනින් බලා වදාළමේ ගාතාවන්. ඇත්තුො අහලතියනො ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදානවාක්්‍ය අනේකජාති සංසාරන් සන්ඳහා විශසං අනිබ්බිසන් ගහකාරකං ගවේ සන්තෝ දුක්කා ජාති පුනප්පුනං ආදී වසේ එදොලන්න ඒ වගේ උදාන වසයෙන් දේශනා කරන්නට යදුන ගාථාවල් උදාන ගනයට අයිති වෙනවා. ඉළඟට ති ඉතිවුත්තක කියල කියන්නේ, උත්තමිදන් භගවතෝ යනාදේ වසයෙන් දේශනා කරනලද යම්තාක් සූත්‍ර දේශනාවන් ඇතුළත් වෙෙලා තියෙනවනන් ඒවට කියනවා ඉති උත්තක කියලා. යාට ජාතක, අපන්නක ජාතකය මුල්කොට දේශනා කරන ලද, පන්සිය පණහකට අදෙකෝ ජාතක දේසනාවන්, ජාතක ගනයට අයිති වෙනවා. එට අබ්භෝත දම්ම අබ්බුහොත දම්ම කියල කියන්නේ ආශ්චරය අබ්භූත ධර්මයම් පිළිබඳව දේශනා කරන සූත්‍ර දේශනාවන්. චත්තාරෝමි භික්කවේ අච්චරියා අබ්භූත දම්මා ආනන්දුු යනාදි වසෙන්, මේ ආශ්චරි අභූත ධර්මයම් පිළිබඳව දේශනා කරන ලද දේශනාවන් වට කියනවා අබභූත දම්ම කියලා. එ වේදල්ල කියල කියන්නේ නුවනත් සන්තෝසයත් ලබමින් විමසනලද සූත්‍ර දේශනාවන්. චුල්ලවේ දල්ල සූත්‍රයේ මහාවේදල්ල සූත්‍රයාදී වයෙන් දක්වල තියෙනවා. ඊළඟට අබ්බූතදම්ම වේදල්ල. මේ විදිහට මේ කොටස් නමේට කියනව නවාංග ශාස්තෘ ශාසනය. නැවතත්ම තක්කරව දෙනවනම් සුත්ත ගෙිය වෙයාකරන ගාතා, උදදාන ඉති උත්තක ජාතක අබ්භූතදම්ම වේදල්. එතට සමහර කෙනෙක් මෙන්න මේ කියන ලද මේ නවාංග සාතෘූ ශාසනේයට අයත් මේ ධර්මය ඉගෙනගන්නෝ භාවිත කරනෝ පරිහරණය කරනවා. එතවට මෙතන මේ නවාංග සාාස්තෘූ ශාසනය වසයෙන් සඳහන් කරන්නේ මේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල මේ අනුශාසනය අන්තර්ගත වෙන ආකාරය පිළිබඳව තමයි, මේ කොටස් නමයකට දක්වලා දේශනා කරලා තියන්නේ. එතවට සමහර මේ හිස්්පුරුෂයෝ, මේ කියනලද මේ ධර්මය තේ තංදම්මන් පරියාපුනිිත්වා. එවට ඒ අය මේ ධර්මය, ඉගෙනගෙන තේසන් දම්මානං පඥ්ඥාය අත්තන්න උපපරික්කන්ති. නමුත් ඒ අය මේ ධර්මය පිළිබඳව ප්‍රඥාවෙන් අරථය පරීක්ෂා කරන්නේ නෑ. මේ ධර්මයම් පිළිබඳව ප්‍රඥාවෙන් යුක්තව අර්ථය පරීක්ෂා කරන්නේ නෑ. තේසන් තේදම්මා ප්ඥාය අත්තන් අනුප පරික්කතන්. නිජ්ජාණන් කමන්ති. තො ඒ අය මේ ධර්මය පිළිබඳව අර්ථය පරීක්ෂා කරන්නේ නැති නිසා ඒ පුද්ජලයන්ට මේ ධර්මය පිළිබඳව අවබෝධයක් ඇතිකරගන්නට පුළුවන්කමක් ඇත්තේ නෑ. තේ උපාරම්භානි සංසා චේව දම්මම් පරියාපු නන්ති. එතෝට ඒ අය මේ ධර්මය ඉගෙන ගන්නේ, භාවිත කරන්න කුමක් සඳහාද යම් යම් අය සමඟවාදවිවාධාදිය සිද්ධ කිරීම සඳහා. ඉතිවාද පමොක්කාණ සංසාච්ච. අපි මේ මේ වගේ වාදයන් ආරෝපනය කරනවා කියල විවිධාකාරෙන් තරක විතර්ක කිරීම සඳහා එවගේම වාදවිවාධාදිය සිද්ධ කිරීම සඳහා සමහාරයම ධර්මය ඉගෙනගන්නව භාවිතා කරනවා. යස්ස චත්තාය දම්මම් පරියා පුනන්ති තන්චස්ස අත්තන් නානුහොන්ති. යම් කෙසි විදියකින් මේ ධර්මය ඉගෙනගන්නවද. එවගේ නමු එතවටයායි යම්කෙසි අර්ථයක් සඳහා මේ ධර්මය ඉගෙනගන්නවද පරිහරණය කරනවද, ඒ අර්ථේවත් මෙ අයට සිද්ධ කරගන්ට පුළුවන්කමක් ඇත්තෙ නෑ. තේසං තේදම්මා දුග්ග හේතා. එකට හේතුව තමයි ඒ අය මේ ධර්මය වැරදිවිදිහයට ගැනීම, වැරදිවිදිට භාවිතයට ගැනීම. ඒ නිසා කුමක්ද සිද්ධ වෙන්නේ දීගරත්තං අහිතාය දුක්කාය සංවත්තන්ති. දීගරත්දං දීගරත්තන් කියලකන්නේ බොහෝකාලයක් අහිතායි දුක්කාය අහිත පිණිස දුක් පිණිස පවතිනවා තංකිස්ස හේතු එකට හේතුව කුමක්ද තවට මේ අය මේ ධර්මය භාවිත කිරීම එවගේම ඉගෙන ගැනීම බොහෝකාලයක් අහිත පිණිස පවතිනවා දුක පිණිස පවතිනවා ඒ කුමක් ද එකට කාරණාව ඒ ධර්මය ඉගැන ගැනීම මේ බොහෝකාලයක් අහිත දුක් පිණස පවතින්න කුමක් නිසාද දුග්ගහි තත්තාා භික්කවේ ධම්මානන් මහනෙනි මේ ධර්ර්මයන් වැරදිවිදිට භාවිතා කිරීම නිසා වැරදිදේවල් සඳහා භාවිතා කිරීම නිසා අන්න එතුවට පින්නතුන ලෝතුරා බුදුරජාණන් වහන්සේ, දේශනාකොට වදාළ ධර්මය යම් කිසි කෙනෙක් වැරදිවිදියට භාවිතා කරනවනන් තරක විතර්ග කිරීම සඳහා වාදවිවාදාදිය සඳහාම පමණ එවගේම මේ ධර්මය තුළින් ලැබිය යුතු උතුම් ප්‍රතිඵලයන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තොරව යම් යම් ලෞකික බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීම සොඳහා, මේධර්මය භාවිත කරනවන ඒකෙන් යහපතක් සිද්ධ වෙන්න නෑ බොහෝ කාලයක් දුක්පිණිස අහිත පිණිසයි පවතින්නේ කියන කාරණාව ලෞතුරා බුදුරජාණන් වහන්සේ මෙතනින් පැහැදිලි කරලා තියෙනෝ. තොර පින්නතුනි මේ පරියප්තිය කොටස් තුනකට දක්වලා පරිියත්ති කොටත් තුනකට දක්වලා තියෙනවා. එකක් තමයි පින්නතුනේ අලගද්ධ පරිියත්ති අලගද්ද පරිියත්ති. අනිත් එක තමයි නිතරණ පරියත්ති. තුන්වැනි එක තමයි භාණඩාගාරික පරිියත්ති. එතුන් මෙ අලගද්ද පරිියත්තයේ කෙනකෙන් අදහස් කරන්නේ යම්කෙජ කෙනෙක් මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේවිසින් දේශනා කරනලද මේ සොත්ත ගැය වෙයියා කරන ගාතා උදානීති උත්තක ජාතක අබ්භූතදම්ම වේදල්ල කියන මේ නවාංග ශාස්තෘූ ශාසනයට අයිති මේ ධරමය ප්‍රගුණ කිරීමෙන් පොහොනු කිරීමෙන් භාවිත කිරීමෙන් ඉගන ගැනීමෙන් යම්කෙසි කෙනෙක් ඒතුළින් බලාපොරොත්තු වෙනවනන් ඒ චීවර පි්ඩපාතාදිය, එවගේම ලාභ සත්කාර් කීර්තිිප්‍රසංසා බලාපොරොත්තුවෙනවන, එවගේම තවදුරටත් ඒ භික්‍ෂු භික්ෂුණී උපාසක උපාචිකා කියන මේ සිවුවනක් පිරිසෙහි. කැපී පෙනීමේ බලාපොරොත්තෙන් ආසාවෙන්, මේ ධරමය ප්‍රගුණ කරනවනම් පුහුණු කරනවනන් ඉගෙන ගන්නවනන්, ඒකට කියනවා අලගත්ද, ය කියලා අලගත්ද පරියායි. ඉරට නිත්තරණ පරියාය. නිත්තරණ පරියායි කියල කියන්න පින්නතුනි යම්කෙදකනෙ ලොතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල උතුම්ම ශ්‍රේෂ්ඨ ධර්මය භාවිත කිරීමෙන් එවගේම ඉගන ගැනීම තුළින් එයි බලාපොරොත් වෙනවනන් එයාගේ අදහස වෙන්නේ සේල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රශේක්ෂාවන් පූරණය කරගෙන සෝවාන් සකරදාගාමි අනාගාමි අරිහත් කියන මේ සතරමාර්ග සතර්ඵලයන් ලබාගැනීමේ අදහසින් යුක්තව මේ ධර්මය ප්‍රගුණ කරනවනම් පුහුණු කරනවනන් ඉගෙනගන්නවනන් ඒකට කියනවා නිත්තරණ පරිියත්තිය කියලා. ඒ අඒ දරමය ඉගෙන ගන්නේ භාවිත කරන්නේ දරන්නේ මේ සසරින් එතරවීම සඳහා. තවපරි අත්තියත් තියෙනව ඒකට කියනවා භාණ්ඩාගාරික පරිියත්තිය කියලා. බාණ්ඩාගාරික පරි අත්තිය කියල කියන්න පින්නතුනිි යම්කෙද කෙනෙක් මේ සකලක් ලේතියම් ප්‍රහානයට පත්කරලා උතුම් වූ අරිහත්ඵලයම සාක්ෂාත්තිය කරගන්නවන ඒ රහත් පලේට්ට පත්වෙච්ච උත්තමයන් වහන්තේලාගේ ධර්මය භාවිත කිරීම පරිහරණය කිරීම භාන්්ඩා ගාරික පරි අත්තිය හැටියට සඳහන් කරනු ලබනවා. ඉතවට මේ සූත්‍රයහි මේ මුලින් අපි සාකච්ඡා කරපු තැන සඳහන් කළේ මේ මෝගපුරුෂෝ මෝගපුරුසුව කියලා ගැනිහිස් පුරුෂයෝ. එතන හිස්පපුරුෂයෝ ධර්මය ඉගෙනගන්නේ භාවිත කරන්නේ මේ නිත්තන පරියාය සඳහාවත් එහෙම නැත්නම් බාන්්ඩාගාරික පරියාය සඳහාවත් නොව අර මුලින් කියනලද අලගදද අලගද්ධ පරිියත්තිය සඳහා නං ඒක තමයි පින්ඩතුනිි මෙතන මේ ධර්මය වැරදිවිදියට භාවිත කිරීම කියලා, සඳහන් කරනු ලබා නිමුොකොද ලොෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්ට දුනේ මේ සසරින් ඉතරවීම සඳහා. ඉතවට තමන්ගේ සසරින් එතරවීම සඳහා ධර්මය දැනීගෙන කියාගෙන තවත් සසරින් එතරවීම සඳහා අවශ්‍ය කරන අයට ලාභ කීර්ති ප්‍රසංසා ආදිය බලාපොරොත්තු නොවිී ධර්මදාානය වසයෙන්. ඒවා දේශනා කරනවනම් භාවිත කරනවනම් ඒ නිවැරදි භාවිතයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ය නිසා පින්නතුනි මෙතෙදි අපි හොඳට තේරුම්ගතයුතුව පවතිනවා මේ ධර්මය වුනත් වැරදිාකාරයට භාවිත කරනවනං හරියට අර සර්පයකු වැරදතැනින් අල්ලගත්තා හා සමානයි. සරපයෙක් වැරදිතනින් අල්ලගත්තුතිම් මොකද්ද කරන්නේ ඒ සර්පයාත් තමාව දස්්ට කරනවා. ඒ පිළිබඳව මේ අලගද්ධූපම සූත්‍රයේ මැනවින් පැහැදිලි කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ සයියතාපි භික්කවේ පුරිසෝ අලගද්ධත්තිකෝ, අලගද්ධ ගවේති අලගද්ද පරියේතනන් චරමානු. මහනිනි යම්කිසි විදිහකින් මේ සර්පයන් අල්ලන්නට කැමැති සර්පයන්ගේ ප්‍රෝජනගන්ට කැමැති. එවගේම සර්පයන් සොයන්නා වූ සර්පයන් සොයමින් ඇවිදින්න වූ මේ පුද්ජලයකුට සෝ පස්සේය මහන්තන් අලගත්දං. මහත්තුූ සර්පයක් අලගත්දංන් කියලක න සර්පයෙක්. මහත් වූ සර්පයෙක් දැකගන්නට ලැබෙනවා. එතො මේ මහත් වූ සර්පයක් දැකගන්නට ලැබුණට පත්සේ, තමේනං භෝගේවා නංගොට්ටේවා ගන්නෙහිය. මේ පුද්ජරය කුමක්ද කරන්නේ මේ සර්පය කඳින් අල්ල ගන්නවා එහෙම නැත්තන් වලිගෙන් අල්ලා ගන්නවා. එහෙම ඇඟෙන් හරි වලිගෙන් හරි අල්ලගත්තුතින් මොකොද වෙන්නේ. දස්ස සෝ අලගද්දෝ පටි පරිවත්තිත්වා හත්තේවා බාහායවා අන්‍යතරස්මින්වා අංග පච්චන්ගේ දසේය. එතවට මේ සරපයමොකද්ද කරන්නේ නැවත හැරිලා අරපුද්ජලයාට වදස්ට කරනවා. එක්කෝ අතදස්ට කරනවා එහෙම නැත්තම් බාහුවදස්්ට කරනවා එහෙම නැත්තම් වෙනත්. අංග ප්‍රත්‍යන්ගයන් දස්්ට කරනවා. එහෙම දස්ත කලාට පස්සේ සෝ තතෝ නිධනං මරණංවා නිගච්චෙයිය ඒ පුද්ජලයා එක මරණයට පත්වෙනවා. මරණංවා නිගච්චෙයිය. එහෙම නැත්නම් මරණමත්තංවා දුක්කන්. මරණය හා සමාන දුකකට පත්වෙනවා. එක මරණයට පත්වෙනවා. ඒම නැත්තම් මරණය හා සමාන දුකකට ප. තංකිෙස්ස හේතුයට හේතුව කුමක්ද. දුග්ගහී තත්තාා බික්කවේ අලගත්දස්ස, අලගත්දස්ස කියල කියන්නේ මේ සර්පයා බික්කවේ මහනෙනි දුග්ගහී තත්තා. වැරදි විදියට අල්ලගත්ත නිසා. එතො මේ සරපයා වැරදිවිදියට අල්ලගත්ත නිසා මොකදද වෙන්නේ අන්නේ සර්පයාර පුද්ගලයාව, ඒ දස්තකලාට පත්සේ පුද්ජලය මහා විනාසේකට පත්තෙනෙකු මරණයට පත්වෙනවා එහෙම නැත්තම් මරණය හා සමාන දුකකට පත්වෙනවා. මෙන්න මේ උපමාව අරගෙන තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒව මේවකෝ භික්කවේ ඉදේකච්චේ මෝගපුරිසා දංමං පරියාපුනාන්ති. මහනෙනිි එ පරි දෙන්ම, සමහරහිස් පුරෂයෝමයේ ධර්මය ඉගෙන ගන්නවා. මොනධර්මයේද සුත්තන් ගැියන් වෙයියා කරනං ගාතන් උදානං ඉති උත්තකන් ජාතකං අබ්බූතදම්මම් බේදල්ලන් කියපු විදියට මෙන්න මේ නවාංග සාාතෘ සාතනය ඉගෙන ගන්නවා. තේ තන්දම්මම් පරියාපුනිිත්වා. ඒ අය ඒ ධර්මය ඉගෙනගෙන. එවගේ මෙ ය භාවිතා කර කෙරුවට තේසන් දම්මානං පඥ්ඥාය අත්තන් නැවපපරික්කන්ති. ඒ ධර්මයන්ගේ අර්ථය ප්‍රඥාවෙන් පරීක්ෂා කරන්නේ නෑ. තේසන් තේදම්මා පඥ්ඥාය අනුප පරික්කතං. එතවට ඒ අය මේ ධර්මය ප්‍රඥාවෙන්ගේ අර්ථය පරීක්ෂා කරන්නේ නැති නිසා. ඒ ධර්මය අවබෝධ කරන්න නෑ අවබෝධ කරගන්නට පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒරවට ඒ අය මේ ධර්මය පරිහරණය කරන්නේ අනුන් සමග වාදවාද කරන්න තරක විතර්ක කරන්න අපි මේ මේ වගේ වාදයක් ඇතිකලා ඒ අයට මේවට පිළිතුරු දෙෙන්ට පුළුවන්කමක් ලැබුණි නෑ මේආදී වසෙන්, ඒ වාධාරෝපනය කිරීම සඳහා. එතවට, යම්කෙද කෙනෙක් මේ ධර්මය ඒ සඳහා භාවිතා කළත් ඒක අර්ථය සිද්ධ වෙන්නේ නෑ. ඒවගේ මේ පුද්ජලයන්ට බොහෝකාලයක්ත් දුක පිණිස අහිත පිණිස පවතිනවා. හේතුව තමයි මේ ධර්මය වැරදිලි විදිහට භාවිතා කිරීම. ඒවගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉධපන භික්කවේ ඒ කච්චේ කුලපුත්තා දම්මන් පරියාපුනන්ති මහනිනි සමර කුලපුත්‍රෝ මේ ධර්මය ඉගෙනගන්නව භාවිත කරනවා මේ නවාංග ශාස්තෘ ශාසනය තේ තන්දම්මම් පරියාපුනිිත්වා ඒ අය ඒ ධර්මය හොඳට ඉගෙනගෙන ඒ ධර්මය අර්ථය නුවනින් ජුක්තව පරීක්ෂා කරනවා නුවනින් ප්‍රඥාවෙන් ජුක්තව පරීක්ෂා කරලා ඒය ධර්මය අවබෝධ කර ගන්නවා. තේනචේව උපාරම්බානි සංසා දම්මං පරියාපුනන්ති න ඉතිවාද පමොක්කාණ සංසාච. එදව ඒයම ධර්මයේ භාවිතා කරන්නේ වාදවිවාද කරන්නට තරක විතරක කරන්නට එහෙම නෙමේ කුමක් සඳහාද, මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රශික්ෂාවන් ක්‍රමානුකූලව පරිපූර්ණත්තේයට පත්කරගෙන. එතොත් සීලයේ රකින අවස්ථාදයේ සීලය හොඳින් ආරක්ෂා කරනවා. එතොල් ලොෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ධරමේ තුළ සීලචික්‍ෂා පිළිබඳව මැනවිම් පැහැදිලි කරල දීල තියෙනවා. තොඩ මේ අයි මේ සීලයේ පිළිබඳෝ හොඳට දැනගෙන මේ සීලය ආරක්ෂා කරනවා. ඒවගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ සමාධිශික්ෂාව සමාධිය පිළිබඳව චිත්තේ කාග්‍රතාව ඇතිකර ගැනීම පිළිබඳව ධර්මයේ දේශනා කරල තියෙනවා. එතවට ඒ ධර්මයේ භාවිතයට ගෙන තමන් මුදට සමාධිමත් සිතක් ඇතිකරගන්නව සමාධිමත් සිතිං වාසේ කරනව කාමච්චන්ද ව්‍යාපාද තිනමිද උද්දච්චු කුක්කුච්ච. විචකෙච්ඡා කියන මේ නීවර්ණ ධර්මයන් ඇත් කරගන්නව දුරු කරගන්නවා. තිේ මේ විදේර සමාධි ශික්ෂාව ක්‍රමාණකූලොව දියුණු කරගන්නවා මේ ධර්මය භාවිතා කරමින්. එවගේම තවදුරටත් විදර්ශනාව වඩනවා. එක අනේ ප්‍රඥාව. එතවටට ඇත්තු අහල තියෙනවනෙමේ. ්‍රඥාභාවනාව කියලක නි විදර්ශනාව කියලා මේ විදර්ශනා භාවනාව වඩනකොට චොරි විදර්ශනාව කියලක අන මේ රූප වේදනා සං්ඥා සංකහාර විඤ්ඥාන කියන මේ ඉස්කන්ධ පංචකේ ඇත්තේ ඇති හැටියෙන් දැකීම. ඇය ඉස්කන්ධ පංචකේ අනිත්‍ය දුක්කා අනාාත්ම කියන මේ ත්‍රලක්ෂණවසයෙන් මෙනෙහි කිරීම ඒ මෙනිහිකිරීම තුළෙෙන් ඒක හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා ඒ අනිච්ච දුක්ක අනාත්ම කියන මේ ත්‍රිලක්ෂනය. එතාේ අම්කෙ දෙගෙනෙක් මේ විදිහෙට මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රශික්ෂාවන් වර්ධනය කරගෙන ඒ තුළින් සෝවාන් සකරදාගාමි අනාගාමි අරිහත් කියන, මේ සතරමාර්ග සතරඵලයන්ට පැමිණීමේ අපේක්ෂාවෙන් යුක්තව ධර්මය පරිහරණය කරනවනම් ධර්මය භාවිත කරනවන අනුන්සමගවාදවාද කරන්නට දර්කවිතර්ක කරන්නට ලාබ සත්කාර කීතිප සංසාාව ලබාගැනීමේ අදහසිං තොරව මේ සසරින් එතරවීම සඳහාම මේ ධර්මය පුරුදුපුහුණු කරගන්නවනන් අන්න ඒ අයට මේ ධර්මාබෝධය කරා ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. දේසන් තේදම්මා සුග්ගහීතා දීගරත්තන් හිතාය. තොඩ ඒ අය මේ ධරමය භාවිතා කිරීම නිසා මනාව ගැනීම නිසා දීගරත්තන් හිතායි සුකාය. බොහෝකාලයක් හිත පිණිස පවතිනවා සැපය පිණිස පවතිනවා. තංකිස්ස හේතු ඒකට හේතුව කුමද්ද. සුග්ගහි තත්තාා භික්කවේ දම්මානං. මහණෙනමෙන්න මේ ධර්මය මැනවිෙන් ගත්තනිසා. මනියමාකාරෙන් ධර්මය භාවිතයට ගත්තනිසා ඉගෙනගත්ත නිසා. ඒ ධර්මය තුළෙෙන් ලැබියුතු පළපුරෝජයන් ලබාගැනීමේ අදහසිම්ම මේ ධර්මය භාවිතා කිරීම නිසා ඒ පුද්ජලයන්ට බොහෝකාලයක් මෙය හිතසුව පිණස. ඉත බුදුරජාණන් වහන්තේ අනුව පැහැදිලි කරනවා මේ බොහෝකාලයක් ධර්ම නිසා හිතසුව පිණිස පවතිනවනම් පවතින්නේ මේ ධර්මය මැනවිම් භාවිතා කරපු නිසා. එවගේ මර සර්පයාගේ උපමා වරගෙන නැවතත් බුදුරජාණන් වහන්තේ පැහැදිලි කරනවා ස්‍යතාපි භික්කවේ පුරුසෝ. අලගදධත්තිකෝ අලගද්ද ගවේසි අලගද්ද පරියේතා නංචරමානු. එවගේම සර්පයෙක් සොයමින් ඇවිදින මේ යම්කිසි කෙනෙකුට මේ සෝ පස්සේය මහන්තන් අලගත්දං. මහත් වූ සර්පයක් දැකගන්නට ලැබෙනවා. එතවට කුමද්ද කරන්න මේ පුද්ජලයා මේ සර්පය අල්ලන්න කොහොමද. අර මුලින් අල්ලපු පුද්ජලය වගේ නෙවෙයි. ලිල්ලබ ද්ජලය, කුක්ද සිද්ධ කලේ වැරදි තැනින් අල්ලගත්ත වැරිතනින් කියල කියන්නේ එක්කෝ කඳෙන් එහමනැත්තම් වලිගේ. ත වලිගෙන්හර කඳෙන්හරි සර්පයා අල්ලගත් තින් මොකද වෙන්නේ ආපත්සට හැරිලා ඒ සර්පයා දස්්ට කරනවා. නමුත් මේ පුද්ජලයා සර්ප වැරදි තැන්නෙවේ අල්ලගන්න නියම තැනින් කොහොමද අජපදේන දන්ඩේන සුනිග්ගහහිතං නික්්ගන්හිය. අජපදේන දන්ඩේන හරියට අර එල්ලුකුරයකට බඳු දයකින්. ඒකයන්නේ හරියට කරුවක් වගේ සකස් කරලා එලුකොරුයක් වගේ ස්ථානයට අර සර්පයාව හසු කර ගන්නවා. සුනුද්ගහහිතන් ගන්නේය මැනවින් අල්ල ගන්නවා. ඒ ලීකෑලකින් මැනවින් අල්ල ගන්න එක සැරට මේ අතිං අල්ලන්න යන්නේ නෑ. අජපදේන දන්ඩේන සුනග්ගහීතන් ඉර්වාසේ අර එලුකුරයකට බඳු ඒ දන්ඩෙෙන් මැනවිෙන් අල්ලා ගන්නාලද. එතවට අතින්නවේ ඇලුවරරි දණ්ඩෙන් තමයි සෙලල්ල ගත්ත අල්ල ගෙනීළඟට මොකක්ද කරන්නේ සුනිග්ගහීතන් නිග්ගහෙත්ව ගීවාය යුග්ගහේතන් ගන්නේය. ඉර්වසේ පුද්ගලයා මොකක්ද්ද කරන්නේන්න අර බෙල්ලෙෙන් අ ගන්නවර සර්පයාගේ බෙල්ලෙම්ම අල්ලා ගන්නවා. එතවට සර්පයාගේ බෙල්ලෙම් අල්ල ගත්තට පත්සේ ඒ සර්පයාට මේ පුද්ජලයාට කිසිම දෙයක් කරන්න පුළුවන්කමක් ඇත්ති නෑ.කිංචාපිසෝ භික්කවේ අලගත්්දෝ තස්ස පුරිසස්ස හත්තන්වා, බාහන්වා, අන්්‍යතරංවා, අංගපච්චංගන් බෝගයහි පලිවේටය. න්නම් කුමක්්ද කරන්නේ අර සර්පයා අර කඳයෙන් වලිගේ අර පුද්ජලයාගේ අතේ එල්ලෙනවා. එහෙම නැත්තන් බාහුව එල්ලෙනවා. ඒම නැත්තම් වෙනත් අංග ප්‍රත්්‍යයංගයක එල්ලෙන්ට පුළුව. එහෙම ඒ සර්පයා ඒ ඇගෙන් හරි වලිගෙන් හරි එල්ලුනා කියලා ඒ පුද්ජලයාට වෙනහානියක් ඇත්තේ නෑ. මරණයට පත්තින්නේෙත්නෑ මරණයා හා සමාන, දුකකට පත් පෙන්න්නේත් නෑ. ඒකට හේතුව කුමක්ද කියලා සඳහන් කරනවා මේ පුද්ජලයා මේ සර්පයා නියමාකාරය නියමතනින් අල්ලා ගත්තා. ඉති ඒක නිසා ඒ සර්පයාට පුළුවන්කමක් ඇත්තනෑ දස්ට කරන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් මේ ධර්මය තුළෙන් යම් පලපරෝජනයක් ලබාගන්නට අවශසනන් නිවරදි ආකාරයට මේ ධර්මය භාවිත කළ යුතුව පව තින්නවා. එතවන මේ වාදවිවාධාදිය සඳහා මේ පුද්ජලය මේ ධර්මය භාවිත කරනවනෙවේ තර්කවිතර්ගකිරීම සඳහා මේ ධර්මය භාවිතා කරනවා නෙවෙයි ඉගෙනගන්නවා නෙවෙයි. එහෙමනම් කුමක් සඳහාද, මේ තැනැත්තා මේ නවාංග ශාස්තෘූ ශාසනය ඉගෙනගන්නේ මේ සසරින් එතරවීම සඳහා. එයනුව බුදුරජාණන් වහන්තේ මේ අලගත්දූපම සූත්‍රය ඇසුරු කරගෙන, අපට ඉතාමත්ම වටිනා මේ ධරම කරුණු පැහැදිලිව දේශනා කරල තියෙන මේ සූත්‍රේ, ඉතාමත්ම ගැමුරු ධර්ම කරුණු රාසියක්ම, විස්තර විභාග වශයෙන් දක්වලා තියෙනවා. කැමැති කෙනුකටේ පිළිබඳව විස්තර විභාග දැනගන්නට අවශ්‍යනාන්, ඒ මජ්්‍යම නිකායේ ඕපම්ම වර්ගේ අලගත්දූපම සූත්‍රය ඇතුරු කර ගැනිමින් ඒව තවදුරටත් පරිසීලණය කරලා. ඒ ගැඹුරු දරමකරුණු තවදුරටත් ඔය ඇත්තන්ට දැනගන්නට තේරුම්ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනං පින්නතින් හොදට තේරුම් ගන්නට මේ ලෝතුරා බුදුරජාණන් මහන්තේ, අපට මේ ධර්මය දේශනා කරන්ට එදුන එහෙමනං කුමක් සඳහාද. අපේ ඉදිනෙදා ජීවිතය තුළදිමේ ධර්මය නිවරදිආකාරයට භාවිතයට ගතයුතුව පවතිනවා. ඉතො උන්නහන්තේ අපට මේ තමන්ගේ ජීවිත නියමාකාරෙන් නිවරදි විදිහට, ධර්මානුකූලෝ සකස්කර ගැනීම සඳහා අප ඩුපදෙස්දීලා තියෙනවා. යම්යං චාරිත්‍ර වාරිත්‍ර ධර්මයම් පිළිබඳව පැහැදිලි කරල දීල තියෙනව. දැම් බලන්න බෞද්ධයෙක් වසෙන් අරගත්තට පත්සේ ෞද්ධ වේවා බෞද්ධ වේවා ඕනෑම කෙනෙක් මේ නිත්‍ය පංචසීලයක් ආරක්ෂා කරනවන, ඒ පංචසීලයා ආරක්ෂා කරන පුද්ජලයාගෙන් කිසිීමම කෙනකුට, විසිම කරදරයක් හිංසාවක් පීඩාවක් ඇතිවෙන්නේෙ නෑ. තමන්ට හිංසාාවක් පීඩාවක් ඇතිවෙන්නෙත් නෑ අනුන්ට හිංසාවක් පීඩාවක් ඇතිවෙන්නෙත් නෑ. එවගේම මෙලවට අයහපතක් වෙන්නෙත් නෑ පරලොවට යහපතක් වෙන්නෙත් නෑ. සසරට අයාපතක් වෙන්නෙත් නෑ. ඒමනයි යම්කෙදගෙනෙක්කේ සීලයක් ආරක්ෂා කරනවන තමන්ට යහපතක් වෙනවා අනුන්ට යහපතක් වෙනවා මෙලොවට යහපතක් වෙනවා. පරලවට යහපතක් වෙනවා සසරට පිහිටක් පිළිසරණක් පිණිස පවතිනවා. එවගේම සසරදුකෙන් අතමිදීම සඳහා ඒ සීලය උපයෝගී කරගන්නට පුළුවන් කමත්තියෙනවා. එතවඩේ සීලයක් මැනෙවින් ආරක්ෂා කරන භාවිතා කරන පුද්ජලයා මේ ධර්මානු කූලව හොඳින් ජීවත් එෙනකොට ඒ පුද්ජලයා කනමානුකූලෝ මේ ධරමය පිළිබඳව තවදුරටත් මේ ධරමයට එකතුවෙමින්. ඒවගේම ධර්මය භාවිතයට ගම්නිමින්. ධරමයට තවතවත් ලංවෙමින් ටවතිේ පුද්ජලය තමන්ගේ සන්තානගතව පවතින ඒ ක්ලේසකර ධරමයන් ඈත් කර ගන්නට දුරුකරගන්නට අවශස කරන යම්කිසි විදිියකින් ඒත් සිත පිරිසිුදු කරගන්ට අවස්ස කරන ධර්මමාර්ගයන් අනුගමනය කරනව භාවනාවං වඩනවා. එතවටේ භාවනාවං බිවිධාකාරයෙන් මේ ධර්මය තුළ ඇහඇදිලි කර දීල තියෙනව සමතභාවනාවන් තියෙනවා විදර්ශනා භාවනාවන් තියෙනවා. ඉදරම මේ සීලයක පිහිටිය කෙනෙකුට පුළුවන් කම තියෙනවා මේ සමත විදර්ශනා භාවනාවන් වඩන්ට. සමතභාවනාවන් වැඩීමතුළින් නීවර දරමයන් ඈත්කරගෙන චිත්තේ කාග්‍රතාවය ඇති කරගෙන සිත සංසුම් භාවයට පත්කරගෙන ඒ සංසුන් වෝ මනසකින් යුක්ත පින්නතුනේ ඒ ස්කන්ද පංචකය පිළිබඳව අනිත්‍ය දුක්කා අනාාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගැනීම සඳහා විදර්ශනා භාවනා වඩන්නට ජොමු වෙනවා. එතවට පින්නතුනිියන්න එහෙම විදර්ශනා භාවනාවන් වැඩීමතුළින් අර ප්‍රඥාව දියුණුකරගැනීමේ හැකියාව පවතිනවා. එතව යම්කිෙස කෙනෙක් මේ විදියට මේ සීලසමාධි ප්‍රඥා කියන, මේ ත්‍රිසික්ෂාවන් අනුගමනය කරනවා කියල කියන්නේ. ඒ පුජ්ජලයා නිවැරදි. එවගේමි ඉතාමත්ම ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා. ඒ පුද්ජලයාට ජීවිතේ පුදුම විදියට සහනියක් සැහැල්ලුවක් සැනසිල්ලක් ඇතිකරගන්නට පුළුවන් කමත්තියෙනවා. එහෙමනං පින්නතුනි අපිත් හොදට තීරුන් ගන්න ටෝන මේ ලොවතුරා බුදුරජාණන් වහන්තේ. දේශනාකොට වදාළ ධර්මය මැනවින් ශත්‍රවනය කරලා මැනවින් ඒව තමන්ගි ජීවිතයට එකතු කරගෙන මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිචික්ෂාවන් දියුණු කරගෙන සෝවාන් සකරදාගාමි අනාගාමි අරිහත් කියන, මේ සතරමාර්ග සතරඵල පිළිවෙලින් ප්‍රත්තියක්ෂ උතුම් ව නිරවානාව බෝධය සඳහාම මේ ධර්මය උපයෝගී කරගැනීම ඉතාමත්ම වැදගත්වෙනවා. ඒත් අඳහාවම ශ්‍රවණය කලා වූ ධරමයත් ඒ කාන්තෙම්ම හේතුවාතනා උපනිශත්‍රය වේවායි සාධූ කියල ප්‍රාර්ථනා කරගන්න. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානු ශාසනාවේ පූන්න දායිකත්තේ අරමුණු ඉදිරිපත් කරන්නට රත්නපුර හිදැල්ලන මලංගම පදිංචිව සිට සිව් වසරකට පෙර අබම ප්‍රාප්ත සබර්ගම පළාත් සභාවේ සේවය කළ, නියෝච්ච ප්‍රධහනලයකම් මුදල් චන්ඩුසේන දිසානායක මහතාට පින් පින්සත් දෙදහස් විසයකේ සැප්ටෙම්බර් මස දෙවනදා අප අතරින් වෙන්නූ තිලකා ගුණසිංහ සොහහිරයේ ඇතුළු මේගේ සිලුම ඥාතින්ට පින් අනමෝදන් කිරීමත්. පානදුරේ අරේ ධම්ම සාමීන් වහන්සේට හා නාහිනි අරේ ධම්මස්වාමීන් වහන්සේට ධර්ණ කළ කුසල ධම්මසාමීන් වහන්සේ ඇතුළු මේ දක්කෝ අපොත්්‍රී වදාළ සලුම යතිවරණන් වහන්සේරට පින් අනමෝදන් එමෙන්ම තිස් වසරක් පුරා පැවති යුද්ධයෙන් මීගිය සිලුම රණවිරුවන්ට වත්මන් කොරුණා වසංගතෙන් මියගිය ලංකාවාසී ලෝකවාසී සිරු දෙනාට පින් පිණිසත් දේශකයන් වහන්සේට නිදුක් නීරෝගී භාවේ ප්‍රාර්ථනා කිරීමත්. ඒ සමගම දිගුකාලයක් ධර්ම දේශනා කිරීම සඳහා භාග්‍ය උදදාවේවායි ප්‍රාර්ථනා කිරීමත් ධර්මස්ත්‍රවනය කළ සිලුම පින්නතුන්ට මේ කුසල් නිදුක් නීරෝගී චිරජීවනය පිණිස උදාවේවායි පතමින්, ධර්දේශනාවේ පූර්ණ දායිකත්වයගෙන කටතු කරන්නේ. මත්තේ ගොඩ කිතුල හේෙන පන්සල පාර පදිංචි අනෝමා ගුණසිංහ බිරින්ද. අයෝමා දිසානායක දුව හශාන් දිසානායක පපුතා සහ ගයන් සඳරුවන් පොතා ඇතුළු සිලු දෙනාවිසින්. දැන්ගෞරුණිය දේශකැනන් වහන්ස විසින් සදු කරන ප්්‍යානුමෝතනාව. හොඳ දැන් මේ අවස්ථාව මේ සැදැහැවත් ගුණුවත් පින්වත් පිරිස, මේ උතුන් දරමදාන මේ මහා පිංකමක් සිද්ධ කරලා. ඒ මිය පරලෝගියාවූ සියලූම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනවා සුජීවත්ව සිටින සෑමසිරු දෙනාටමත් ආශීරුවාදය යුමු කරනව ඉතිගේ අනුව ඒ මිය පරලෝගියාව සියලුම ඥාතුවරගයාටත් සුජීවත්ව සිටින්නාවූ සෑම සියලු දෙනාටමත් එවාගේ මේ ධර්මත්‍රවනය කලාවූත් සෑම සියලූම දෙනාටමත්. ජාත්‍යාදී බව කතරෙන් නිදහස්ස ලබන පරම සාන්තුතුන් නිර්වාන ධර්මය අවබෝධ කරගන්නටම මේ ධර්මදානම මහා කුසලේ කාන්තෙන්ම හේතුවාසනා උපනිශත්‍රය වේවායි ප්‍රාට්තනා කරග. සාධූසාතුූසා ආකාතට්ටහාචබුම් මට්ටහා දේවානගාමහිද දෙකා, පඤ්ඥන්තන් අනුමෝ දෙත්වා චිරංරක් අංතු ලෝක සාසනන් චිරන්රක් අන්තු දේසනන් චිරන්රක්කංතුමන් පරන් සාධූ සාතුූ සාතු සපින්නතුනි අලගත්දූපම සූත්‍රයයේ ඇස්ටුකට ගනිමින් අඳතුමූ ධර්මානු ශාස්සනාවසිදු කළ ගෞරෝණී දේශකයණන් වහන්සේ. ඇල්පිටිය නවදගල සිරිපුර. ලේනගල්ල බෝධිරාජ විවේක සේනාසනාධිපති වැලිගම පැනෑටයෙන කොඩිගහකන්ද සුගතදම් සෙනසුනේ සේනාසනාධිපති කෝට්ටේ සුගදම් සීල් භාවනා පින්කම් සංවිධානයේ ප්‍රධාන අනුශාසක පූජනීය වරකා පැළහේනේ සුගතඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපහැමතිෙන සාතු නතක්තෙමින් උන්හන්සේට නිදුක් නීරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරසිටමු සාධූ සාතුූ සාතුූ. ොඩත් පුලුවන් වැනි ධර්මානු ශාසනාවක දයිකත්යේ ලබා ගණටසේනම් බිඳුව එක එකයි දෙකයි හැටනමේ හැත්තෙකයි හතරරි ඔොස්සේ ස්ට්‍රීලංකකා ගුවන්නත ලනිසස්ථාවේ ආකමිකංශයමතන්. ඔබ සැමට සම්මා සම්පතු සයි.